රු පර්ලිේන්තු මන්ත්‍රී මගේ මිත්‍ර චි හරත් රමන්තතුමා ඇතුළු මූලාසනය සිටින සියලු මහත්වරුන් සමවෙන්න සංගරපනය ඇතුළු තමන්නාසිලා සියලු දෙ නාගෙන් අවස අපි ඉඩි අමින්ලගේ පාලනයන් ගැන අහලතිය ෆොල්පොට් යුගයන් ගැන අහලතිය ං විශ්වාස කරනවා ඉඩිය අමින්ලා පොල්පොටටලා බලය ලබාගත්තේ තව දහසකොත් පුද්ගලයින්ගේ සහය මැදය කිය. සමහර විටයේ සහයදුන් අයම පොල්පොට්ගේ පහරින් නැත ඉදි අමන්ගේ පහරින් බෙල්ලෙන් කඳ වෙන් කරලා ඔලු කොටස සීත කරන තුළේ දමාතිබන වෙන්නට පුළුවන්. ඒ ආධිපතිවාදී රාජ්‍යන් බිහිවෙලා තියෙනවා එයා ඒ කාජිපති රාජ්‍යන්ගේ කටයුතු කරරිච්චාකාරය ගැන මුළු ලෝකයම දන්න. අන්නේ නිසා ශිෂ්ට සමාජය ප්‍රජාතන්ත්‍රවාජයක් අග කරන සමාජය, ඒ කාිපතිවාදී රාජ්‍යයක් ඇතිවීම වැලැක්වීම සඳහා විවිධ වූ උපක්‍රම පාවිච්චි කරන. ඒ උපක්‍රම අතරින් පාවිච්චි කරන උපක්‍රමයක් තමයි එක ස්ථානයක බලය කේන්ද්‍රගත වෙන්නට දෙන්න නැතුව ඒ බලය විවිධ ආයතන හරහා බෙදා යහ පාලනයක් ඇතිකිරීම. අපේ වියවස්ථාව යටතෙත් ධන වසයෙන් මේ බලය කොටස් තුනක් අතර බෙදි ලතිය තම අංසල දාන්න. ව්‍යවස්ථාදායකයේ තියෙනවා නීති හදන්න රටේ මූල්්‍ය මුදල් පාලනය කරන්න. නීති හද නීති ක්‍රියාත්මක කිරීම කරන්න ව්‍යවස්ථාදායක නෙමේ විජිත හරත් මන්ත්‍රතු මලට පුළුවන් නති හදන් එනීති ක්‍රියාත්මක කරන්න විදාායකය ඇතියෙන උඩින් මෙන්නවා විදායක ජනාධිපතිවරේ එයා යටත ඉන්නවා කැබිනට් මණ්ඩලය ඒ කැබිනට් මණ්ඩලේ යටතේ විධ වූ රාජ්‍ය දෙපාර්තමේන්තු තියෙනවා ඒ රාජ්‍ය දෙපාර්තුමේන්තුවල විධ වූ රාජ්‍ය නිලධාරීින් කටයුතු කර. එතකොට ව්‍යවස්ථාදායකෙන් නීතියක් සම්මත කරලා කිව්වා මිනී මැරීම. දනුවම් ලැබි හැකි එල්ලුන් හටි අන්ඩපුලුවන් වරදකි. යම් පුද්ගලයක් තව කෙනෙකුට පිහිෙන් ගනල මැරුවනන්. දැ විදාායක ආයතන පොලීසිය වවගේ පුද්ගලයි නිදිරිපත්වල පරීක්ෂණ පවත්වල, ීති ක්‍රියාත්මක කරවා. ඇතු විදායක මේ නීතිය ක්‍රාත්මක කරනවට යම්යම් අවස්ථාවලදී. විඩායකය තමන්ට නීතියෙන් දීලතියන්න බලය ඉක්මවා යමින් තමන්ග කාර්ය කරන අවස්ථාවයි ඇතිවෙන්නට පුරවා. ඒ බලය ඉක්මවා යමින් ක්‍රියා කරන අවස්ථාවලදී පීඩාවට ලක්වෙන්නේ රටේ ඉන්න පුරවැස්ය. අන්න ඒ නිසා පරවසියන්ගේ යිතිවාසික රක්ෂ කරගැනීම සඳහා ඉතා ප්‍රබලවූ විධායකය ව්‍යවස්ථාදායකින් දීලතියන බලතල පාවිච්චි කරමින් ප්‍රබල වූ විදායකයි විදායක බලය පාවිච්චි කර අයුතු ලෙස පාවිච්චි කරමින් ජනතාවට හානිදායක කටයුත්තක යදනවනං එතනද ඒ විදායකයට එරෙහිව නියෝග කරන්නට බලතල තියන ස්වාධීන අධිකරණ අපිට දීලාති. මේ අධිකරණය ඇතියන එක මන වෙලාව ලෙඩ වෙනවාද කියලා අපි දන්නේ නෑ. ලෙඩවෙච්ච වෙලාවට අපිට වෛද්‍යවරු අවශ්‍යයි. ලෙඩවෙච්ච වෙලාවට අපි රෝහලට යන්න. අ ඒ වගේ ම වෙලාවෙදිට අධිකරණය ආරක්ෂණය, රක්ෂණය පිහිටන රැකවරණය ලබන්නට වෙනවාද කියලාි කියන්න දන්නේ නෑ. ගමේන්න කුඹුරක් කරන ගොවයා. කුර ප්‍රශ්යක් මතුව ඩ පුුවන් මයින් පිළිබඳ ප්‍රශ්නයක් පෙන්ඩ පුළුවන්. පළදාාව නෙලාගැනීම පිළිබඳ ප්‍රශ්නයක් පෙන්ඩ පුුවන්. සමහරණ එක ගමේ එන්න දේශපාල නඥ කුමර බලාකාරයෙන් අල්ලගන තමන්ගේ පාක්ෂිකයකර දෙන්න හතන අවස්ථාවක් පෙන්ඩ පුුවන්. එතනදඒ මනුස්්‍යය තමන්ගේ රකවරණය සඳහා යන්න අධිරණය වෙත. සේවකය ඔවවැන්ඩ පුළුවන්. සේ යෝජ සේවකයාට අසාධාරණ ලෙස සලකනවනං සේවකයක් යයිතිවාසිකං පප්පාදු කරනවනං. සේ යෝජකටැරැහිව සේවකට හඬක් නගන්ඩ බැරිවුනත් රකවරණය ආරක්‍ෂාව ලබාගැනීම සඳහා යන්නේ අධිකරණය වෙත. පලාති ඇමතිවරයා මන්ත්‍රීවරයා ප්‍රාදේශය සමහයි මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් අපේ ඉඩං අල්ල ගන්නවා න. එහෙමනත්තං ඩ අල්කන තමන්ගේ පාක්සිකන්ට බලදීලා අපේ ගෙවල්ලොලින් අපුව එලියක දා ුත් සහගන්නවා න. මේ විදායක දෙරහිවනග සිටලා විදාහයක අභියෝගයක් කරන්නට අපිට යන්දතියන එකම තැන අදිිකරණය පමයි. කැත්්කට අපිට තනි නිනුවම හැපට බෑ. අපේ අයිතිවාසික ආරක්ෂා කරගණ්ඩ අප අතිකරණය හරහායන්න. එහ කොයි වෙලාව කොතනකද. අපිට කොයි වෙලා කොතනකති වෛද්‍යවරයකු පිට ලබගට සිද් වෙද කියලා අපට දැන්කියන්නීම ැට දේ වනොට අපි ක්සිඩට එකක් වෙලා රහලටයගෙන නාව වන්න පුු. අනේ වගේ කොයි වෙලාවේ අප අයිතිවාසිකං වලට හානියක් වෙලා අප අධිකරණයක් ගත ගිහිල්ලා සහරවිතේ හානිිය කළේ රාජ්‍ය බලයතියෙන විඩායක බලයතියෙන අයනං ඒ අයට එරහිව හරි අපි අධිකරණයක් වෙත ගිහිල්ලා සහනයක් ලබාගන්නට පුළුවන් ක්‍රමවේදයක් ලංකාවෙන් මෙතෙක් පැවතුළ. අඩු පාු තියෙන්ද ඇති. මේ අතර තුර අපි දකිනවා මේ රටේ තවත් සංස්කෘතියක් බිහිවෙනවා. විදායක බලය ගරු ජනාතිපති තුමා ලබා ගන්නවා. ව්‍යවස්ථාව බ ව්‍යවස්ථා දායකේ බලය තුනෙන් දෙකක් කියල කිය. මේ රටේ ජනතාව මේ ආණ්ඩුවට තුනෙන් දෙක බලයක් දුන්නේ නෑ. නමුත් විවිධ වූ මන්ත්‍රීවරුන්ට වරදාාන ලබාදීලා ඔවුන් තමන්ගෙ පැත්ත දරගන තුනෙන්දකක බලයත් මෙයාණ්ඩුව ලබා ගත්තා. තුනෙන්දකක බලය තියන වටිනාකම්ම වැදගත්කම තමයි මේ ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියන සීමිත කාරණකිහිපයක් හැරෙන්නක තුනෙන්දක බල ව්‍යවස්ථාදායකට තියෙනවනං ඔය වියවස්ථාව ඕනෑ ආකාරයකට තමන්ට හසුරුවීමේ බලය ැ දක පත්තකින් විදාායක බලය අතිකරු ජනාධිපති තුමා අරගෙන අනි පැත්ැ තමන්ට හසුරු අන්ඩ පුළුවන් ව්‍යවස්ථා දායකය වළදානදීල තුන්ද හනෙන්දක බලය ලබාගෙන දැ ඉතිරේ ගමනේ යනකොට එක තනකට බලය කේන්ද්‍ර ගත කරලා ඒ ආධිපතිවාදී රාජ්‍ය පීටවීමේ ක්‍රියාවලියක ත බාධාවක් හැටියට සිදෙන්නේ මේ ස්වාදීන අධිකරණය පමණයි. එක කාලයක් තිබුණ අධ රජයටෝනා ආකාරයට කටිකුතු කරපු කාලයෙකුත් තිබුණා. නමුත් යම් අවස්ථාවකදී අධිරය රජයට විරුද්ධව තීන්දු තීරණ දෙන්න ගන්න කොට මමහිතන්නේ බලධාරීන්ට පෙනුණා අපේ මේ ගමනේ ගමනට බාධාවක්ව තියෙන්නේ මේ අධිකරණය පමණයි. නඩු තිීන්දු ගනාවක් තියන මංගේ ඒකට කියන්න න නෑ තමුුණාංච නඩු තිහිදු දන්නනවා. ආණ්ඩුවට ඕන කරලා තිබිච්ච නඩු තිීන්දුු දෙන්නේෙ නැතුව. ස්වාධයන නඩු තීන්දු ගණනාවක් මේ මෑත අතීතයේදී අධිකරනවි සිින්දීගෙන ගියා. අපේ මේ එක තැනකට බලය කේන්ද්‍රකත කිරීමේ අරමුණ. බාධකහලෙන මේ අධිකරණය මේ අධිකරනේ පිටකොන්ද කඩන්්ඩුවනය කියලා බලවතුන්ට අවශ්‍යතාවක් කාවය කියලා ම ීතරවා. අනේකත් එක්ක තමයි මේ දෝෂාභියෝගයක් පිළිබඳව ප්‍රශ්නය පැනනකි. විිනිිශ්චකාරවරුත් වැරදි කර. වැරැදි කරන විනිශ්චකාරවරුන් පාලනය කළ යුතුයි. කෙනෙකු විනිශ්චකාරවරයකූ පබනින් ඒ විනි්චකාරවරයාට හෝ වරයට තමන්ගේ අභිමතය පරිදි තමන් ඕනෑ ඕනයාකාරය අධිකරන තිීන්දු මෙහයවන්නට පුළුවන්කමක්නෑ එහෙම කරපු යුගෙකුත් මේ රටේ තිබුුණා. වරදි සහගතතාආකාරයකට විිනිෂ්චකාරවරය ක්‍රියා කරන වනං. එක පාලනය කරන්න ටෝන් පාලනය කරන්න තමයි හැම රටකම විදිි විධාන සකස් කරලතිය. මේ රටත්තිී දැ මේ තත්වය යටතේ අග්‍රනිිෂ්චකාරතුට තුමයට විරුද්ධව චෝදනාදාහතරක චෝදධන පපත්්‍රයක් ඉෙදිරි පපත්වේ. මන්නාාන්සල ජිකරණයකට ගිහිල්ල තියෙනවා අහමනැත්ත අඩුගාන ගෘහස්ථ පරීක්ෂණයකට අපි දන්නවා සේවකේ පස්කරන්දි සසලලා ගෘහස්ත පරීක්ෂණයක් තියන ොක් සේවා ෝජකි. ගෘවස්ථ පරීක්ෂණයකට ගිය මොහතකද උනත් එක්තරා නීතිය පිළිගත්ත සිද්ධාන්ත කීපයක් තියවා සාධාරනත්වය පිබඳ පිිගත් සිද්ධාන්ත ඒ සිද්ධාන්ත වලට අනුකූලොව තමයි ඒ පරීක්ෂණයකටන්න. දාව ලබන පුදගලට චෝදනා පත්ත්‍රයක් පිතරක්දීල මදී ඒ චෝදනාව ඔප්පු කරන්නට ඉදිරිපත් කරන සාක්සිි මොනවාද. ඉදිරිපත් කරන ලේකන මොනවාද කියලා ඔහුව දැනුවත් කරන්නට. ඇයි මටවිරුද්දව ඉදිරිත් කර චෝදනාව ඔප්පු කරන්නට චෝදනා පත්්‍රයේ මෙන්න මේ ඉදිරිපත් කරනවාය කියලා බමදන්න වනං ඒකට ප්‍රතිවිරුද්ධ ව. මාසතු යම් ලේකන තියෙනවනං මාසතු යම් සාක්ෂි තියෙනවනං ඒ සාක්ෂි ඉදිරිපත් කරලා ඒ චෝදනා පත්්‍රය සඳහන් කරලා තියන ලේඛනවල වරදි සහගත දෙයක් තියෙනවනං එක පෙන්නුම් කරන්නට ට ලෑස්තිි වෙන්නට ඒ අවස්ථාවලැබවෙන්න ටෝඩි. අද්‍ර නිිෂ් කාර්තුමයට ැෙහි වෛදිරි පත් කරපු චෝදනා පපත්‍රේ නොයිම්බර්ධදාහතර වෙන්න මටමටක හැටිය. සාක්සිිල ස්තුවක් නෑ ලේඛනල ස්තුවක් නෑ. ශිෂ්ට සමාජය පිළිගත්ත ක්‍රමවේදයන්වල කෙනගුණන බුරුද්ධව ෝදනාවක් කිදිරි පත් කරලේ චෝදනාව විභාග කරන්න දිස්සෙල්ලා ඒ පරීක්ෂණයේ පාවිච්චි කරන ක්‍රමවේදය පිළිබඳව හෝුව දැනුවත් කරන්නට ඕනේ. එහෙම ක්‍රමවේදයක් නෑ. සිිෂ්ට සමාජ ස රටක කෙනෙුටැරෙහිව පරීක්ෂණයක් කරනවා නං ඒ පරීක්ෂණය ඔප්පුූවායයි කියලා සලකන්නේ මොන සම්මතයන් මතද කියන කාරණාව පිළිබඳ වැට හි මක්තියෙන් ෝනේ නිිදර්ශනයකින් කියනවන ලංකාවේ සිවිල් සහපරාද නඩු කියලා වර්ග දෙකක්තියනවා. සිවිල් නීතිය කියනවා සිවිල් නඩුවක්බ ප. සත්‍යතාව වැඩි බර. ඉදිි පත්ර ක්ෂ ඔප්පු කරලාතියන කරුණුද පත්තයෙන් මත වඩා පිළිගත හැකි දේ මොකද. ඒ අනුව නඩු තින්දු කරන. අපපි දන්නවා. අපි විරුද්ද වව නඩුව අදැමත්. අපි නඩු ඔප්පු කර් ඕන මන ට්මත කියලා දනුවත් ැලයි පි දෙ. අපරද නඩු නීතිය යටතති කියනවා. අපරාද නඩුව කොප්පු කරන්නනං. සාධාරණ සැකේ නොබ්ත කියන මට්ටමට ඒ නඩු ඔප්පු කරන්න ඕනය. හ මට ුද පා නදුව දැම්මොත්මං ඒක දිරි පත්තලක ම දන්නවා. මෙන්න මේ මට්ටමට තමයි පැමිනිිල්ල මටත් විරුද්ධෝ තිය නඩ ඔප කරන්න න. අ්‍ර විිෂ් ාරතු යට රුද්ධෝවතිබිච්ච පරීක්ෂණයේ මොන මට්ටමකට මේ ඔප්පු කරන්නට ඕනේති කියලා කෞුරුද්දන්නේ නෑ. මම දන්නේ නෑ විජිත්ත හෙරත් ගරු මංකේතුමාවත් ඒ කොමිතිය වහඩිවන වෙලාවෙදී. ොමට්ම කරත මේ කොප්පු කරන්න ඕෝනය කියලා දැනගෙන හිටියද කියලා. වි්‍ය නීති්‍යවර ඉදිරිපත්වෙලා තමන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කලලා කියනවා අපිට අපේ නිදහසක කරුණු සියල්ල ඉදිරිපත් කරන්න බෑ අපිට විරුද්ධෝ තියන ේකන දිහා ලන්න නැතුව. කරුණා කරලේ ලේකන අපිට සපයන්න. ලේකන කියවල බලලා. අපි ඉතුරු උත්තරටික දෙන්න. ලේකන නෑ. සි ද ල්ල මක්රවා විසි තු දන්න ොබ යිල් ි ර ලකනනෑ හැද චම්බර් මාසේ පස් වනිද ෙන් ෝන පස් වෙන්ද කියනවා වි ලඛන දෙන්නංි පාර්ලිමේන්තු මහලේකම් තුමාට නියෝග කරනවා ඒ ලේකන අදාළ ආයතනවලින් ගන්න ගන්නය කියලා. ද ශ . ෙසෙම්බර් මාසේ පස්වැනිද වෙනකටಅගඩ පක්ෂ මන්තිීියවර වැකසිය දාසය දනෙක් චෝදනා දාහතරක්. නි අද්‍ය මිනි්චකාරතුමියක විරුද්ධව චෝදනා දාාහතරක් තියනවායගේ අස්සං කරලා සහතික කරලා කථනාට ලේකනයක් බාරදීලා තියෙනවා. නැංන්න පිට පේවා දෙෙසැම්ර් මාසේ පස්වැෙන්න්ද වෙනොටතත් ඒ ලඛන පාර්ලිමේන්තු සබා ගර්බය නැත්තං ඒ පාර්ලිමේන්තුයේ මහලේකම් කාර්යාලෙවත් නෑ. එහෙනම් මේ මන්ත්‍රීවර්ගකසිය දශය දෙනෙක් මේ ලේඛනය රක්සං කරලා තියෙන්නේ. මේ චෝදනා ඔප්පු කරන්නට ඉතිරිපත් කරන්නඩ බලාපොත්තුවන ලේඛන තමන්ගේ ඇහැකින් යන්තමින් වද්දකින්නේ නැතුව. පස් වද කියනවා හොඳයි ගෙන්න්නනවා හය වෙන්ද ගෙන්න්නලා හැන්දෑවෙ හතරහමාරට ලේකන මිටියක් දීලා කියවා. එඇද එකහමාර වකොට ෑස්ති වෙලා එන්න ඇවිල් ලඔය ලේඛන කියවලා පරිශීලනය කරලා තමන්ට කියන්ට තියෙන දෙයක් තියනවනං කියන්න. කාරණා දෙකක් මතුව. හන්දේ හතරහමාරට පිටු එද්දාහකට වැඩි ලේඛන තුන්සීයක් ගෙතරගැනියලා ඊළඟතවසෙත් එටහමාර වෙනකොට පරිශීලනය කරලා. විත්තිකාරපක්ෂය ඇවිල්ලයකට උත්තර දෙන්නට මම හිතන්නේ රබෝ කෙනපුටත් බැරිවෙේ. මේ විසියෙක් පැඩි සතවර්ශය තාක්ෂණය ජුණු රොබෝ කෙනකුටුවත් ඒ තරන් ඉක්මන්ටඒක පරිශීල්නය කරලා උත්තරලියන්ඩ බැරිවෙයි. ඒවිතලක් නම ඒ එක්ට කියවා. සාත්කිකාර අපි කැඳවන්නේ නෑ. මෙන්න මේ තත්වේ ඇකතේ හයවෙනිද. අඇතිර අගම විිෂ්චකාර තුමියන් නීති්ඥවරුත්තෙක්ක එතදිීහිිවත්වෙන එවිතරන අපිට දනගන්න තියනෙන හැටියට ඒ කමිටු එහිටපු සාමාජිකයෝ දෙන්නේ හේරත් විජිත හෙරත් ගරු මන්ද්‍රී තුමානෙමේ මන්ත්‍රීවරු දෙන්නෙක් ඉතාමත්ම නින්දිිතාකාරයට අග්‍ර නිිෂ්චරුතුමියයට කතාගර අතත් අත් ඇය අත් මේ රටයක්ග විනි්චකාරතුමිය බ ද ක තුම බුරද්ද පරීක්ෂණ ත් ල ක්න නමුතිේ පරීක්ෂණයටය ඇය ඉදිරි පත් වුණ බොහමයකහත් ඉදිරි පත් වුණ. එතනදී ඇයට වෙන ඕනෑම සාධාරන මන හනුසයකුට සලකන විදියට සලකයි කිය ලබි බලාපොරොත්තුුුණ නමු. ඉතාමත්ම අසීලාචාර විදියට ඇයට සලකර. ඇයකන නියෝජනය කරන්න තමන්න විතරක් නෙමෙයි. ඇය මේ රට අධිරන පද්ධතිය නියෝජනය කරනවා. ඇය මේ රට නීතිඥ වෘර්තිය නියෝජනය කරනවා. එතකොට මේ පරිභව කිරීම අද්‍යවිනිශ් කාාර්තුමයට විතරක් කරන දෙයක් නෙමයි මේ රටේ අධිකරන පද්ධති ඇතම පරිභව කිරීම. මේ රට නීතිඥ වෘර්තියට පරිභවකිරීම. එහෙනම් එවන්න අවස්ථාවකද අග්‍රවිනිශ්චකාර තුමියට එතන තව දුරටත් රැදිලඉන්නට බෑ. මම විශ්වාස කරනවා. මේ පරිභාවකිරීම කළේ සලසුම් සහගතවයි. මේ පරිභාවකිරීම ඉදිරියේ අග්‍රවිනිශ්චකාර තුමියට තවත් එහි ැඳලයිඉන්නට බැලි. වාතාවරණයක් ඇති කරලා. ඔවුන් එතරින් ඉවත්කිරීමේ අරමුණක් ඇති පරිභවකිරීම කලාාය කියලා මම විශ්වාස කරනවා. ඒක්කම එදා හැන්ඩෑලේගොල්ල ඉවත්තලා යනුවත් එක්කඟ ඊට පස්සෙන්ඩ එ එතෙකුදු සාක්ෂි කැඳවන්න බව සාක්ෂිකරුවන් කැනවන බවක් සඳහන් නොකරහිටපු මේ අතිවිශිෂ්ට වූ විිනිශ්චය සභාව ඊළඟ දවස එකහමාරට සාක්ෂිකාරියෝ මං හිතන්නේ දාසිය දෙ නෙක්ප කැනවනවා. මම හිතන අය කොළන්ගේ දෙෙස්කකේ බෙල්ලකක් තියෙන් දැති. අර අපි ගහනොළට ප්‍රස් කරනකොට සීනුව නාදවෙන සීනුවක් තියෙන් දැති හයවැනිද හැන්දෑවේ සීනුව ගහනකොට තැන්දාසය කෙහිටපු සාතතිිකාරෝ දාශය දෙනෙකුට සහ. ඒ සීනුව ඇහිලාඒගොල පෝලිමේ එකහමාර වෙනකොට පාර්ලිමේන්තු සංකීරණයට එනවා. මොකදදක අන්ඩ තියමය බුතුමනලට. මෙිහින් එකපත්තකින් විත්්තිපක්ෂය ඉවත්තෙනවා. කොමිතිය බොත්තම තද කරනවා. අද කරනගොට දාාශය තැනකින්න දාශය දෙනෙකුට එහෙනවා පෝලිමටිහි අඟ එකහ මාරට ඇවිල්ලා ලේඛන පෙන්න පෙන්න්න සාක්කි දෙෙනවා. මම අතිරේක සොලිෂ්ට ජන්රාල් වශයෙන් තනතුර දර අවස්ථාවේද. සමහර වෙලාවට නඩුවකට යන්ඩිස්සෙල්ලා දවස් දෙකට ඉස්සෙල්ලා රාජ්‍ය දෙපාර්ථමේන්තුවකට කිව්වත් මට මේ ලේකඩයගෙන්ල්ල දෙන්නේ කියලා. මහරවිට දවස් තුන තරක් පහක් සතියක් සති දෙකක් තුඩක් යනකං ඒ ලේකන අපිට ගෙන්න්න ගන්න බෑ. කොච්චර ටොප්ද වැඩේ. හැන්දෑවේ පහමාරට විත්තිය පක්සේ යනවත් එක්ක රොද බැදිල ඉන්නවා අදාසය දෙනෙක්. ලේඛන සහිතව පෝලිමේ පාර්ලිමිහන්තුවටෙන්. ගිනස් වාර්තා ලියන මනුස්සය හිටියනං සමහරවිට ගිෙනස්වාර්තාව කැටියට ජිනස් පොත්තුවලටත්තතුළත් කරයි. හරි එක හමාරට පලීක්ෂණය පවත්වනවා හරස් ප්‍රස් නැසීමකින් තොරව දැන් අ්‍ය අපපේ බාධක සේර මිවත් කර ලිවරයි. සාක්්‍යහනවා රෑ කොල හමමාර වෙනකා. තමුනාසල කෞුරුත් දන්නව ඇති. ොච්ර ලොක්ෙක්ුණත්. සාක්ෂිකාරයෙක් සාක්ෂි දෙනකොට ඒ සාක්ෂිකාරයව සලකන්නේ හැමෝම්ව සමාන සාක්ෂිකරුවන් හැටියට. ලොක්කො වැෙන්ඩ පුළුවන් පොඩ්ඩො වෙන්ඩ පුළුවන්. ලොක්කොත් බොරු කියනවා පොඩ්ඩොත් ගොරු කියනවා. ලොක්කො පොඩ්ඩො දෙන්නම බොරු කියනකොට. එ කියනදේ සත්‍ය දසත්යද කියලා තීන්දු කරන්න. නීතිඥයෙන් හැටියට අපිට ආයු දෙයක් දීලා තියෙනවා.ඒ ආයුදය තමයි හහස් ප්‍රශ්නෑසීමේ ආයුදය. දැන්නේ ආයුදය පාවිච්චි කරන්න්න කවුරුත්නය දාසය දෙනක් රොද බැඳගෙන. පොද බැඳගන පෝලිමට ඇවිල්ල පාලු ගෙදර වලං බිඳල යනවා. ලොක්කෝ පොඩ්ඩෝ. එ හැකළො හමාරට පරීක්ෂණය ඉවර කරලා ඊට පස්සෙන්ද දවල් වෙනකොට පිටුති පිටතිහක වාර්තාවක් සකස් කරලා කතාහ හැකතුමාටත් බාර දෙෙනවා තවත් ගිෙන ස්වාර්තාව. මමදන්න තරමට එක්කෙනෙකුට වැඩි නඩුකාර විනිශ්චකාරවරුන් නඩුවක් ඇහුවත් හතර දෙෙනෙක් පස් දෙනෙක් ඊට පස්සේ සාක්්‍ය සටහ නරගනයවක් කියවල බලලා සාක්්‍ය සටහන් නරගන යතුරු ලියනය කරපු සාක්්‍ය සටහන් නරගනයක් කියවල බලල එ අධ්‍යායනය කරලා සියල්ලම රැස්වෙන්ඩෝනය. රැස්වෙලා ඉ පස්සය කොළ සාකච්ඡා කරපුවා. මේ සාක්කිවල මොනවද පිට පිළිගණඩ පුළුවන් සාක්. මොනවද පිළිගණඩ බැරි සාක්. ඒම විශ්ලෂනය කර නිවරවෙලය ගොද තීන්දු කරනවා හරිහනං මෙ කාරහා සාක්සිිකාණන්්යන්නිට පිළිගණ්ඩ පුළුවන් ඒ අනුව අපි මෙන්න නිගමනයන්ට එෙමු. රේකොල් හමාරයි ඊළඟ දවසේ දවල් වෙනයි. අතර ඒගොලයක අධ්‍යායනය කලා විතරක් නෙමෙයි. ඒ ක්ෂි කණ්ඩවලින් මොනුවවද පිළිගන්න නොපිළිගන්න කියන එක තිීන්දු කලා විතරක් නෙමෙයි. ඒ මතැන නිගමනයන් තීන්දු කලා විතරක් නෙමෙයි. පිටුතිහක වාර්තාාවක් හදනවා. මම දන්න නෑ අනේ දෙයි හාමුදුරුවනේ මට නංගෝක කරඩබෑ. මම නංඒ තරන් දක්ෂේක් නෙමෙයි. අවුරුදු විසි දෙහැක? නීතිපති පාර්තමේන්තුවේ ඉහල පෙළේ නිලධාරියය ැටියට කටයුතු කරලා අවුරුදු තිස්ගානක් අධිකරනවල කටයුතු කල මනුස්සේ කැටියට දෙයි හාමුදුරුවනේ මටනංඒක කරන්න දෑ. මේ දක්ෂය හත් දෙනා කරපු මේ ක්‍රියාව. එනං තව ප්‍රශ්නයක් අතුරු ප්‍රශ්යක් මතුවයෙනවා. කෞද මේ වවිශ්ලේෂණය කළේ කෞද මේ තිීන්දුව ලිව්වේ කියල කාරනාාමතු. ඔතැන හිදනහත් දෙනාට නං ඒරන්න කෙල්ලිය කරන්න නම් කොහෙත්තම බැරි බව මද. මට බැරිදේ ඒ ොල්ලන්ට බෑ මම්බාය නැතුව කියනවා. අවුරුදු තිස්පහක අදදැකීම් පලපුරුද්ද සහ. රජයේ පලපුරුද්ද ලබ මට බැරිදේ ඒගොල්ලන්ට කරන්න බැහැ කියලා මංබොහොම ව්‍යෘත්තව කියනවා. එ කෞද කොහොමද ද් හ ඊීඟේනවා ඊඟ මට කාලි වෙලා තවටිකක් දෙන්න දනේ ඊඟදනවා ඊනඟ ප්‍රශ්නය මේ අධිකරන පිටකොන්ද කඩාදැමීමත් සමඟ මේනට ජනතාවගේ පූර්ණ රකවරණයට තිිතතින්ඩ පි සිද්වේ. ම මන් හරදක මෙැ දැන කි්ව කිය කල හිතේ තියා ගන්න මේ අියෝ මේ දෝෂාභියෝගය අවසානවීමත් සමඟ මේ රත කිසිම විනිශ්චකාර වරයකුට ඊට පස්සේ ආණ්ඩුව වුවමනාවක් තියන අය කෙල ඇඩවීමක් කළ කිසිම නඩුවක ආණ්ඩුවට විරුද්ධව නියෝගයක්. දෙන්නට බැරි තත්වයක් මේ රටේ උද්ගත වෙනවා. හෙනම් වැඩිගල් අන්ඩිස් සෙල්ලා තමුන්ග පලාත ඉන්න ප්‍රාදේශය සභ මන්ත්‍රී වල තමුන්හන්සල දන්නවා පොලිසියට අද වෙලා තියනදේ. පොලිෂ්නිිලධාරී නද පාදේශයකිව්වයි මහත්තුරු. මහත්තුරු මහත්තුරු SSP මහත්තුරු අද ප්‍රදේශය සභහා මන්ත්‍රීවරු ආ්ුවට සම්මන් දෙනකොට පුටුවෙන් නැගිට ලතනයි ඉතා කරන්නේ. මො හතකයි මුරටටුව සංවිධායට යම්පත්සයට මම දවසක් රාජකාරී කටයුත්තක් සඳහා පොලිීසියට යනකොට ආණ්ඩු පක්සේ ප්‍රාදේශය සභා මන්ත්‍රී යනවා අපේ පක්සේ ගෙනගුත් එතන ඉන්න යට විුරුද්ද මොකක් හරි ප්‍ර්න. ම මේන බවදැක්ක නැයි නිලධාරයා නැකිතලා කටයුතු කරන්න නොකට මාව දැක්කම දැ මනුසයයටට නැකිතින්ටත් බෑ බාගට වාඩියන්ටත් බෑ බාගට හිෙමිහිද ප්‍රශ්න ලකුණක් වගේජ මම කියනවා මේ දෝෂාභියෝගය අත්‍රියාත්මක වුණොත් අවසානය දක්වා ගියොත් එදයින් පස්සේ ප්‍රාදේශය සභහ මන්ත්‍රීවරයා මහදරන නඩුකාර මහත්්‍යයාගේ නිලකාමරයට ගිහිල්ලා. මෙන්න මේ අධිචෝදනා පත්වය මෙ නංකය මෙන්න විත්්තිකාරයගේ නම එයා අපේ පක්සේ මිහැක් බලාගණ්ඩඕෝනේ කියලා පිටට තට්ටු කරලා එනකොට මහදිකරන නඩුකාර මහත්්‍යත් මම කියපු පොලිස්් නිලධාර්ය ම මහත්්‍යයා වගේ ප්‍රශ්න ලුණනක් වගේ බාගට නකිටල ඉද සිද්වෙේ. මේ වගේ යුගයකට යන්ඩ දපී මේ පාරකපන්නේ මේ කමවේදය කරා යද දබි මේ සූදානන්ගන්නේ මන්තමුන්නාන්සලට කියනවා මේක අපේ අන්තිම පෑය මේක අපේ අන්තිම පෑය මේ ක්‍රියාවලිය අපි නැවත්වේ නැත්තං. අපේ මුතුන් මිත්තන් අපිට ජීවත් කෙන්න රැකවරණයක් පසයෙන් ලබාදීපු. අපිට කෙනෙක්ගෙන් පීඩාවක් ලැබෙන වෙනවස්ථාවකදී අපේ ආවරණය සලසාගණ්ඩ ලබාදීපු ස්වාදීන නධිකරණය නැත්තගම නැතිවෙලා සුන්නද්දූවිලි වෙලා අපේ දරුවන්ට වහනුන් වගේ ජීවත්වෙන්ට පුළුවන් සමාජයක් හිමිකරලදීල තමයි අපි මෙැ නිවත් වෙන්. ජධපතිතුමා ඒ පෙරේද කියර තියෙනවා පත් කරනවායි කියලා ස්වාධීන පුද්ගලයතුන් දෙලි. ජනාධිපතිතුමා තාම හරියට දන්නේ නෑ මොකද වෙලා තියෙන්නේ කිය. හැබැයි ජාතිපතිතුමාට මටි හින්න ක එහෙ මෙහ හිතැනවා වගේ වගේ මෙතන පොඩි වැරද්දක් වෙලා තියවා. නීතිම තත්ව නතත් පොඩ්ඩා සලබල ජනාධිපතිතුමාට ඕනම කෙනෙක්ගේ උපදේශ ලබාගැනීමේ අයිතිය තියනෙනවා අයිකපි අභියෝගයට ලක් කරන්නේ නෑ. නමුත් නීතිමය වසයෙන් ව්‍යවස්ථාව යටතේ හෝ වෙන කිසිම ලංකාේ ක්‍රියාත්මක වන නීතියක් අයටතේ මේ කාරණාව පිල්ලිබඳව පිටස්තර පුද්ගලයන්ගේ අදහස් අදාල කරගන්නට පුළුවන්කමක් නෑ. එක තවත් ප්‍ර්යක් මතු. කතාානකතුමා එකපත්තකින් කියනවා. උත්තරීතර පාර්ලිමේන්තුව මන්දන්නයක උත්රීතදර කියවා. උත්තරීතර පාර්ලිමේන්තුේ කටයුතු පිළිබඳව ශ්‍රෂ්ඨාධිකරණයට තීන්දු දෙන්ඩ බෑ බොහ මොහොඳයි. හැබැයි මේ උත්තරීතර පාර්ලිමේන්තුවයේ මන්ත්‍රවරු හද්දනෙක් දී තීන්දුව ප. දැන් ජනාධිපති තුමා ශ්‍රේෂ්ඨාතිි කරණය මිනිශ්චකාරවරුන්නෙමෙයි. එතුමා ගමති පුද්ගොලයෝ කීපදනෙ පත් කරලා ඒ පුද්ගලය අධීක්ෂණය කරනවා. මේ උත්තරී තර ශ්‍රේෂ්ඨාර අධීක්ෂණය කරන්න බෑ. ව්‍යවස්ථාවෙන් බලතල දීල තියන ශ්‍රෂ්ඨාතිි කරණයට පාර්ලිමෙන්න් වෙන දේවල් පිළිබඳ. කරන්නට බැහැ කියලා එකාතකින් කියන ගමන් අනිත්තතෙන් කියනවා. මේක ගැන මම ස්වාදීන කමිටුවක් පත්කරල කමිටුුවේ අදහස් අනුව කටයුතු කරනයි. ෙතකොට මේ කමිටුවේ තීන්දුව අධීක්ෂණය කරලා ඒ මතතිීන්දුවක් දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණයට පිටස්තර වූ ස්වාධීනයයි කියනු ලබන කිටුව. ම මන් ංට කියනවා.කාපේ අන්තිම පෑයකාපේ අන්තිම පෑය අපි ශිනානිි බඩාරණායක නෝනාව ආරක්ෂා කරඩ නෙමෙීම අරගලේඉන්නේ. වෙනත් කිසිම විිනි්චකාරවරයක් ආරක්ෂ කරඩ අපි මේ අරල ඉන්නේ. ශිරාණි බ්ඩාරණයක නොවන වැරදි කරලා තියෙනවන විනිවිධ පෙරෙන්න පාරදෘෂ්‍ය සාධාරණ ස්වාධීන කමිටුවක් ඉදුරිය පරීක්ෂණ පවත්වන්න ඇයට තමන් ගැනිදහසල ඉදිරිපත් කරන්න පුළුවන් කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න. එක අවසානයේදී ඇය? ඇය විසින් නොකළ යුතු වරදක් කර තිබෙන වානං ඇයට එරෙහිව ගත හැකි පියවරගන්න අපි ඒකට විරුද්ධනය. නමුත් ශ්‍රේෂ්ඨාතිකරණය ස්වාධීන තීන්දුදීම මත අග්‍රමිනිශ්චකාරවරියව අනෙත්කයට පේනාකාරයට කාටත් ඇහැදද ඇස්තකෙන් බලාගෙන නිත් සියල නිශ්චකාරවනුන් බියගන්ව නාකාරයට අසාධාරණ අයුක්ති සහගත පරීක්ෂණයක් කරලා ඇ වෙලියට දැම්මොත් ඒකෙන් සිද්දවෙනි ශිාණනි බන්ඩාර්ණනායක මහත්මියලියට දැමීමක් නෙමෙයි මේරටේ ස්වාධීනයි කියලා. මේරට අද වෙනකංග ්‍යාරක්ෂා කරගත්තම ස්වාදීන අධිකරණය අවසාන වෙලා විදාායක බලය සහ ව්‍යවස්ථාදායක බලය. ගොනු වෙලා තියෙන තනටම අධිකරන බලයත් ගොනු වෙලා අවසානයේදී එකම පුද්ගලයේක් ්‍යාතේ සියලු බලතල ක්‍රියාත්මක වෙලා කේන්ද්‍රගත වෙලා මේ රටේ ඒ ආධිපතිවාදයක් කරා යෑ මේ ගමන අවසන්කෝට පත් පෙන්වා. එ නිසා මම මේ අරගලයට බැස්සේ අන්න ඒ කාරණාවතේරුම්. ගහඩ ලුවන් ගැහ ගටිකඩ ස්. ගහන් මට ගහ ගණඩවේ. මවිස්කෝල න කාල දල ගහ ගඩ මසේ. නත් ගැහුවොත් මංගුටිකඩාසත්න. මංගුිඩසන. නත් ගැහුව බටිඩ සදාන. මැරුව මැරුගඩ සදන. මැරඩාසත්නෑ. නමුත් මේරට ජනතාව ජන්මදායදයක් කරගන ලබාගෙන ආපු ඒ ස්වාධීන අධිකරණය විනාස කරලා දාලා මේරට ජනතාව වහළුන් බවට පත් කරන ජුගයකට පරිවර්තනය කරන්න යම් පිරිසක් සූදානම් වෙනවනම් ඒ එරහිව අපි නැගී සිටිය යුතුයි. මෙ රජ ක ෙහිවරන්න සට ලක්ේ. අතිකව ජනාධිපතිතුමාට ඇහිව කරන සට ලක්නමයි. මෙක අපේ අයිතිවාසික ආරක්ෂ කරගන්න සටන. කනගාටුයි කියන්න නමුත් ලංකාේ හුග දෙනෙක් තාම මේක තියෙන බරපතලකම ගැනදන්නේ නෑ. මේ පැය ගැතවුණත් එතනින් එහාට මේනටේ මිනිස්සුන්ට වන දේ ගැන. අත්විදීමෙන් දැනගන්න තාක්කල්. ඒ අය සමහර විට නොදැනඉන්ද පුළුවන්. සමහරාය දන්නවා තමන්ට ලැබෙන වරදාන නිසා මේකට සයෝගෙ දෙනවා නීති්‍ය මහෘතියඉන්නවා කනගාටුයි කිය. නමුදඒ කොල තේරුම් ගන්න දෙ දෙයක් තියනවා. අපිට මේ මොහත්ේ බලවතුන් නැක්ක සම්බන්ධකන් තියෙනවාි මේම හොතේ වරධාන ලැබෙනවා නමුත් අපිට මේ වරදාන නොලැබෙනද අවස්ථාවක්ඩ පුළුවන් අපි බලය ඒ බල දාරී නෙක්ක ගනතෙනනු කරන්න බැරිවෙන අවස්ථාව අපිට එන්ඩ පුළුවන් අපිට නැතිවුනත් අපේ දරුවන්ට එෙන්ඩ පුලුවන් අ නිෙදාට ඒ ගොල්ලොම්ගේ දරුවොත් පොල් කුඩු කන හෙවලුම් බවට පත්වෙන බව ඒ මිනිස් තේරුන් අරගන. මේ ක්‍රමවේදය සාර්ථකවු නොත් අවසානයේදී අපි කුු කූඩුුවල දාල ඉන්න කුකුළු පැටව පොල්කුඩුතික දුන්නොත් කාන කනවා නැත්තං කුචිපිචි ගහගන ඉන්නවා දෙන දෙයක් කාලා කියන දෙයක් කරගෙන ඉන්න අසරන වෙච්ච සමාජයක් බවට සැයගානක්ැතුත දවස්ගානක් කැතුළත සතිගානක් කැතුළත පරිවර්තනය කළ හැකි ක්‍රියාවලියයක් මේ වර්තමානයේ සිදුවන නිසා. මේ රටේ ජනතාවට ආදරය කරන. මේ රටට ආදරය කරන මේ රටේ ජනතාවගේ ස්වයිරී භාවයට ආර් ආදරය කරන මේ රටේ ජනතාවගේ නිමහල් භාවයට ආදරය කරන අහිංසක මිනිස්සුන්ගේ ආරක්ෂාවට ආදරය කරන මේරටේ දුක්පිදිනින් ජීවත්තෙන්ට අරගලයක ඉන්න. මේරටේ අහිංසක මිනිස්සුන්ගේ අයිතිවාසිකංමලට ආරක්ෂා කරන පිරිසක් හැටියට තමුන්න්නන්සලාගෙන් ආයාචනය කරන්න. කරුණා කරලා මේ පනිවිදය ගමට අරගෙන යන්න. මේ ගැන නොදන්න අපේ ඉන්න ගම්වලන්න අය. පිළිබඳව දැනුවත් කරන්න මෙට එරහිව බලවේගයක් ගොඩ නගන්න එම කළොත් විතරයි මේ ක්‍රියාවලිය අපිට පරාජය කළ හැක්කේ. ඒ ක්‍රියාවලියේදී පක්ෂබේදයෙන් තොරව ආගම්බේදෙන් තොරව කුලබේදය ජාතිබේදයෙන් තොරව ශ්‍රී ලාංගිකයින් හැටියට අපි අත්තල් බැඳගත්තේ නැත්තං. අසරම වෙච්ච වහලුන් ලෙස ජීවත්වෙන ජාතියක් හැටියට තව බොහෝකාලයක් ජීවත්වෙන්නට අපිට ඔළු හද උළු ෙඩි හදාගන්න සිද්ද වී. ඒ තත්වය මේ රටේ ඇති නොවේවා යැයි කියලා ප්‍රාර්ථනා කරමින් මේ අරගලය ජයත්ග්‍රහණයක් ලැබනතෙක් අපි. යන්න ටෝනය කියනදේ නවතත් කියමින් මඩාරාධනය කළ ප්‍රධාතන්ත්‍රවාදය සඳහා වන ජනතා ව්‍යාපාරයට මගේ ආදරය සහගෞරෝවය නවතවාරයක් ප්‍රකාසි කරමින් මගවශ න ස ක.